ඒවට සේර මුකද දුන්න රනිල් වික්‍රමසිංහයි ප්‍රේමදාස මහත්තයා. ඒ දෙන්නගේ මග පෙන්වීම යන කටේ සේර මැරුවේ. බල්ල දාලා පෙට්‍රෝල් ගහන මිච්චෙනවා. සාක්වි ගන්න බෑ බායකට ඉස්සලා ඔළුවට වෙඩි තියන මැරුණා. සම්පූර්ණම ආරච්චප්පහමිලාගේ පීඨ කරනවත් නෑ. පාසල් අවදී වීරච්චේවන් පොලිසියට බැඳුනා. පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුනා. බැඳිලා ඒ අවුරුදු 20ක් විතර සේවය කළා. ඊට පස්සේ මම වෙදකම මම අපේ පරම්පරා වෙදකම තිබුණා. සර්පීසයි මුතුරාසේ ගල්දී එකන මේ දෙකටම තමයි අපි මේ ලියාපන්ති වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම දේශපාලනයට පැවිසිවා. අතනගල් ප්‍රාදේශීය උපසභාපති සභාපති විපක්ෂ නායක ඒ තනතුරු දෙක තුනම මම කළා. ප්‍රේමදාස රජයේ ආරක්ෂක ඇමති වශයෙන් වුණ රංජන විජේරත්න හොඳ නියතමානී හොඳ ඇමති කෙනෙක් ගියා. එක අම්මයි ගෙදෙට්ට ඇවිදින් කිව්වා මට වෙදමහත්ය කියලා කතා ගන්න වෙදමහත්යා මට පොඩි උදව්වක් කරන්න කියලා කිව්වා. ඉතින් මොකද ඇමතිතුමා කරන්න ඕනේ කිව්වා. මං කිව්වා මම විශ්‍රාම ගිහින් ඉන්නේ මට වෙන දැන කියවුත් කරන්න බැරි බෑ. මම වගා වැඩ එහෙම කර කර ඉන්නේ. ඒ නිසා ඔබතුමා කියන ඕන දෙයක් මංකට මං ඉන්නම් කියලා බෑනගෙනෙක් වුණා අම්පාරේ മന്ത്രി බක්මියම කියලා. මියල් බක්මියමක එයාට පොලගෙක් කාලා මැරිලා ඉඳලා මේ අන්තිම අවස්ථ මැරිලා වුණේ මම යනකොට මම කොහොම හරි ජීවත් කරලා තනිප ගිරුවා. ඊට පස්සේ මාත් එක්ක හුඟක් හිතවත්. ඔව් හිතවත්කම නිසා මට කිව්වා මට පොඩි උදව්වක් කරන්න කියලා. අපි දැන් රජයේ මේ බඩලන්ද කියලා කොමියක දාගෙන වදකාගාරයක් දාලා අනිසි විදියට මිනිස්සු මරනවා කෙල්ල කොල්ල මරනවා මිනිස්සු වද දිත් එක දෙනවා. මට කවදා හරි ඒවට වග ගන්න වෙන්නේ මම කිව්වා. මේ ඇමති කෙනෙක් වශයෙන් මම වග ගන්න වෙනවා. ඒක නිසා මට මේක මන් මේ ඉදිරියට යන්න මට උදව් කරන්න මංක මොකද්ද කරන්න උදව් කියලා මං කිව්වා මේ මං කිව්වා මේ ෆයිල් මේ වෙනක් දෙන්නම් කියලා කිව්වා එක එක කෙනාගේ විස්තර ඇතුව ෆයිල් එක එක කෙනාට හදලා දෙන්න කිව්වද ගොඩින් මේ කොළඹ පැත්තේ යනකොට වමට හැරිලා යනකොට ඇතම් දෙකක් විතර යනකොට තියෙනවා විශාල වත්තක් පුල්ලත්තක් එක ඉතින් පොර සාන්තාවේ මේ නිලධාරින්ට නිවාසය තීරම ගබඩා තීරම ඇතුව හදලා තිබුණේ ඒක තමයි තමයි පිටුමුණේ තමයි ආයේ තමයි 99 මැරුවේ ඒ අතරතුරේ ශ්‍රී ලංකා නිදාස් පස්සේ අය ජනතාවේ යුද්ධ පෙරමුණේ තමයි මේ කැරල් ඇති කෙරුවේ ලංකාවේ යුද්ධ කෙරුවේ ජනතාවේ යුද්ධ පෙරමුණේ පාමුදුරු මැරුවා මිනිසුන්ගේ ගෙවල් වල දොරවල් ඉන්න දුන්නේ අයිඩී කාඩ් එකව කෙරුවා මිනිහක් මැරුවොත් ඒ මෙහෙම අඩි දෙකක් වැඩි උසන් නැතුව ඒවල මරන්න මේ වල්ලන්න කිව්වා වල්ලවන්නම් උදේවරුයි හවස එපා කියලා කිව්වා මොම ඒගොල්ල නොයෙක් නීති ධර්ම නීති රීති ඒවට සේරම උපදෙස් දුන්නේ රනිල් වික්‍රමසිංහයි ප්‍රේමදාස මහත්තයා. ඒ දෙන්නගේ මග පෙන්වීම යන කටේ සේරම මැරුවේ මරලා පුච්චලා මේ මොනවද බදේ දෙක උල තියලා මැරුවා. දැන් ඉස්සලා මේ සැකකට මිනිස්සු ගినాපුවාම ඉස්සලා උඩ ඉලනවා බාල්ක දෙකක් ඉඳ තියෙනවා. ඒක අර කේල්කන් ඉල්ලන විදියට කකුල් දෙක යට හිටින්න මේ ඔළුව යට හිටින්න කකුල් දෙකෙන් තේරෙම ඉල්ලනවා. එල්ලා පෑය දෙකක් ඉඳ තියෙනවා. ඒ අතරතුරේ අනිනවා මේ කටු වය හදලා තියෙන කටු වලින් අයිනවා. අනිනවා ඊට පස්සේ තින් මේ මොනවද මේ ගින්දර වාගේ ගුලි වය හදලා තියෙනවා ඒ ගිහින් මේ කාලමකට දානවා. ඒ වගේ තින් නොකියන කියන්න බැරි ඒ කෙරෙවා. ගినాපු හැම යහන්නේ මේ ඔයගොල්ල මේ ජේපීද කියලා ඉස්සලාම අහන්නේ ජනතාව යුතු පෙරමුණේද ඒක මොන තනතුරුද කරන්නේ මේ කියලා තමයි වැඩි ප්‍රශ්න කරන්නේ. ඉතින් හැටියට 15000ක් විතර මැරුවා. වර්තමානයේ වැඩිමනේ තරුණ අය. වේමදාස මහත්තයා මරණකම්ම එයා අර බෝම්බයකට අහු වෙලා වෙනකම්ම මිනිස්සු මැරුවා. ඒකට අර එතන හොඳ දක්ෂ නීතිච්චෙක් ලංකාවේ ඉන්න විජයදාස ලීනාරච්ච කියලා. එයා මේ කටුවන මේ මාතර නෙමෙයි මේ අක්‍රසිත වේද මොන් දක්නී ජමාත්‍යකයා මේ තමා ඔය ජනතා මිතු පෙරමුණේ මරණයි ලයිස්තුවට අත්සන් කරන්න කියලා ඒගොල්ලන්ගේ මෙවැගත් තිබුණා මේ රජයේ. ඊට පස්සේ මෙයා කොහොම හරි මරන්න කියලා ගන්න ලෑස්තිනකට කොහොම හරි පන්නේනවා. බැරි තැන එක දවසක් අතන මේ උසාවියේ තියෙන අලුත් කල උසාවියේදී නළුවකට පෙනී හිටලා එළියට එනකොට මෙයාගෙන් අරගත්තා. මේ නළුවට කතා ගන්න කියලා අල්ලගෙන ඉවිලා වෑන් එක දාගෙන එළිම ගෙනිච්චා. මේ තංගල්ලේ පොලිසියට ගෙනිච්චා. තංගල්ලේ පොලිසියට ගිහින් පුළුවන් තරම් එයාගෙන් ප්‍රශ්න කෙරුවා එකක්වත් පස්සේ එක ගන්න බැරි වුණා. බැරි තැනම ගහලා බාගෙට මැරුවා. මල්ලා මෙහාට ගෙනාවා බඩලන්දට. බඩලන්දට ගෙනත් ඉවිල්ලා ගෙනාපු වෙලාව හැටියෙම ෆෝල්ඩ් එක දුන්නා මේ අල්ලි ප්‍රතිගන්ටයි ප්‍රේමදාස මහත්තයටයි. මේ දෙන්න ආවා වෑන් එකෙන් මේ ඩිපෙන්ඩෙන්ටකින්. ඇවිදින් ඉවිල්ලා හැබුවා. ඌෙන් ආපන්. එතකොට වුණා මේ නිසඟ කියලා ඇස්සයි කෙනෙක්. ඒ අඬ ගහලා නී යාට තමයි මරණ බාර දුන්නේ.
එයා පුළුවන් තරම් ආපන් කොහොමද මිනිස්සු මරන්න අවසර දුන්නේ, කොහොම කීයකට අසංගිරුවද කියලා අපි විස්තර ආපන් ආවන්න දෙයක් නැහැ. ඒකට කතා කරන්න බැහැ මිනිහට. එතකොට පණ අදිනවා. ඊට පස්සේ ඇද්දෙක් ගැලෙව්වා. ඇද්දෙක් ගලවලා ඇද්දෙක්ට දැම්ම මිරිස්කුඩු. මිරිස්කුඩු දාලා ඒත් කිව්වේ නැහැ. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට මිනිහට කතා මොකක් හරි මැරුණා. මැරුණාට පස්සේ ඇන්දෑවේ මේ අර කැටියක් තියෙනවා, ඒකේ දාලා උතනවා. උතලා දානවා මුල්ලකට. ලොකු කාමරයක් තියෙනවා. ඒ පහුදාට මරල්ලා පුච්චන්න හරි කොහේ හරි ගිහින් දාන්න ඉන්න තමයි අර කාමරේ දාන්නේ. කාමරේ ගිහින් ලැත් කරලා තිබුණා. තියලා එතකොට එතනින් මේක ඉවර වුණා. පස්සේ තව ඒ පහුදාට පහුදා හම්බුණා කොළඹ මේ ස්පිටාලෙට මෙහා කානුක මෙහා ගිහින් දාලා වුණා. මේ ඔය මේ විජයත ලියනාචි කානුක දීලා ගිහලා හම්බුණා. හම්බෙලා ගෙනාවා. ගෙනා මිනිහෙම කැපුවා. අපහත් කියා බලන්න. ඇතුළේ තිබුණා හර මේ තුවාල ලේ ගන්න තුවාල 46ක් ඒවර ගහ පාරවල 46ක් තිබුණා. ඊට පස්සේ මිනිහ බාර දුන්නා ඒවලන් අයියට. වැට් එක තිබුණ නැහැ ඒකට. මිනිහ ඊට පස්සේ ඒවල අවධානය කඩිත කෙරුවා. පස්සේ මෙයා නඩුවක් දැම්මා රජයට. නඩුවේදී මේ අත්තිට පිරදනු හම්බුණා. මේ හම්බුනේ මිනිහ ඔච්චර මිනිහෙක් පරලා අර බටලන්ද කොමිසමේක දැම්ම නැහැ ජනතා මේ හිරිම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය බටලන්ද කොමිසමේක සාක්ෂි දෙන්න මට තමයි අර මේ විජේදාස රාජපක්ෂ මහත්මිය කියන ලියනාච්චි මරපේකට සාක්ෂි දෙන්න යන්න තිබුණේ මට යන්න එපා කියලා කිව්වා චන්ද්‍රිකා. දැන් ඔය ඊට පස්සේ කොමිෂන් එකක් දැම්මානේ බටලන්ද කොමිෂන් එකට. ඒක දැන් සීරම සාක්ෂි විභාග කරන්න යනකොට දැන් ඔය නිසඟ කියලා එස්.අයි කෙනෙක් තමයි මෙයා මැරුවේ ලියනාච්චි. එයා සාක්ෂි ගන්න පෑ බායකට ඉස්සලා ඔළුවට වෙඩි තියන්නේ මැරුණා. ඊට පස්සේ මට යන්න එපා කිව්වා. මොන එකටද නැහැ මේ චන්ද්‍රිකා කිව්වා. ඒකට මම ප්‍රාදේශීය മന്ത്രി කෙනෙක් නඩිත් තාමුදුරංගේ බඩුත් තාමුදුරංගේ කාට කියලා වචනයක් තියෙනවනේ. ඒ නිසා තීරණ රජේ මේ මොකක්වත් කෙරුවොත් ඒ මිනිහත් ඊට පස්සේ මේ රජයෙන් හැදුවන කාබලලු කියලා. කාබලලු මේ රතු බලලු ඒ බම් කියලා සංවිධාන හදලා ඒකෙන් ගෙනින් මරනවා. ඉතින් මිනිසුන්ට කිසිම සිතක් තිබුණ නැහැ කාලේ. එඩියට බහින්න විදියක් බැලුවට තිබුණේ. එතන තිබුණා විශාලා ගල් දෙකක් තුනක් කපලා. ඒ පිච්චුනාට පස්සේ බාගෙට පිච්චෙනකොට අර වලට ගින් දාලා වහනවා. ඒතන මේ බේතේම දාලා වලේම දාලා පිච්චුවා. වලේ දාලා පෙට්‍රෝල් ගහනවා පිච්චෙනවා. මේ තියුණා ගම්පහා මේ මිනුවංගොඩේ වාසනේ තියෙන කොමෝල. ඒකේ තමයි වාක් හරි ඔය තරුණ ළමයි වෙන පුච්චන්නේ. ඒකට ගිරන් දාලා අර පිටුරේ පොල් එළියෙම දාලා ඒකේ පිච්චුවා. කියන්නේ එයාට මේ රජේ ඉතින් ඒ වලගේ රජේ නේ. තේරම ඉතින් තේරම වහනවනේ. පොලිරියෙන් තේරම වහනවා. පොලිරිය වෙන මේ ජීවිපී කාර්යය කෙරුවා කියලා තේරම කියන්නේ මෙයා මැරුවට ජීවිපී එකෙන් තමයි කෙරුවා කියලා තේරම ඒගොල්ලන්ගේ නිගමනය කරන්නේ. තනි වික්‍රම දෙන්නයි බේම දාසයි දෙන්න තමයි. ඒ දෙන්න තමයි විදිහෙන් මැරුවේ. නිකන්නේ වද 32 දීලා මැරුණේ. ඒක වහන්න. ඒ අරබය තියෙන ඒවා වහගන්න තමයි ඒ රුදු වෑන් වලින් යනවා. මේ ඊට වැඩි විශාල අපරාධ කියලා මේගොල්ලෝ. මේම අපරාධයක් ඒගොල්ලෝ යාලට කෙරුවේ නැහැ.